ඒ ඔබතුටුවේ වසර 10කට පසු 2017 ෆිඩේ ආධුනිකත්ව ලෝක චෙස් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම හි අනුව 2015 කාන්තා කාණ්ඩේ ශූරතාව හිමි කර ගැනීමට සමත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව මෙරටට පැමිණි ආකාරයයි. ඇය මහනුවර උසස් බාලිකාවේ සේනබ් සෙව්මි. අපිට හැකියාව ලැබෙනවා ඇය අද දිනේදී අපගේ මැදිරියට කැඳවා ගැනීමට. සේනබ්, ඔබ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඇයි ඔබ චෙස් ක්‍රීඩාව කරන්න පටන් ගත්තේ? මම පුංචි කාලේදී මට චෙස් ඉගෙනුවේ මගේ පුංචි. මට වෙනකොට අවුරුදු 6ක් විතර ඇති. ඒ නිසා ඒකටම පුරුදු වෙලා මම හැමම චෙස් ක්‍රීඩාව පටන් ගන්න තමයි. ඔබට හිතුණාද මේ වගේ චෙස් ශ්‍රේණිගත කිරීම ඉදිරියට එන්න ලැබෙවි කියලා ලෝක ශ්‍රේණිගත කිරීමෙහි? මට ඕමනාවක් තිබ්බේ නැෂනල් චැම්පියන් වෙන්න. ගිය අවුරුද්දේ මම නැෂනල් චැම්පියන් වුණා. ලෝක මට්ටමේ ජයග්‍රහණයක් කරන්න ඕන කියලා සිහිනයක් තිබ්බා. ඒකයි මං හිතේ තියාගෙන හිටියා. හැබැයි මම එහෙම හිතුවේ නම් ඒකට වැඩ කරා. අවසන් තරගයේදී ඔබට මොන වගේ රටවල් වල ක්‍රීඩිකාවන්ද මුණ ගැසුනේ? වගේම තරගය ගැන ඔබ සඳහන් කළොත් මොන ආකාරයටද මේක සිද්ධ වුණේ? අන්තිම රවුන්ඩ් එකේ මට මගේ ඔපෝනන්ට් ආජන්ටිනා කෙනෙක්. කොහොමත් මට සෙකන්ඩ් ප්ලේස් එක තියනවානේ කියලා හිතේ තියාගෙන මම කිසිම ස්ට්‍රෙස් එකක් ගත්තේ නැහැ. හැබැයි කන්ෆිඩන්ට් පිට ගහන්න කියලා තමයි ගියේ. ඔබට දෙන්න තියෙන පරිඩේ මොකක්ද? මේ අධ්‍යාපනයයි චෙස් ක්‍රීඩාවයි දෙකම ඉස්සරහට ගෙන යන්න පුළුවන්ද? මම ගිය අවුරුද්දේ ඕ ලෙවල් කරා. මං ටුවස් තුනක් ගියා. එහෙත් කියලා මට හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් වුණා. දෙකම බැලන්ස් කරගෙන ගියා නම් දෙකම පුළුවන් හොඳට කරන්න. අවසාන වශයෙන් චෙස් ක්‍රීඩාවේ නියැලෙන්නන්ට මොකද? චෙස් කියන්නේ ඉතාමත්ම බුද්ධිමත් ක්‍රීඩාවක්. බුද්ධිමත්ව කරන්න ඕන ක්‍රීඩාවක්. චෙස් ක්‍රීඩාවේ නියැලෙන්නන්ට මොකක්ද ඔබ ලබා දෙන උපදේශය? මම ගොඩක් කාලයක් චෙස් කරනවා. හැබැයි මට අවුරුදු ගාණක්ම රිසල්ට්ස් හම්බ වුණේ නැහැ. එකපාරක් මම චෙස් නවත්තන්න කියලා ගෙදර ඇත් එක්ක ටිකක් සාකච්ඡා වුණාට පස්සේ ඒත් මයි කෝච් මට නවත්තන්න දුන්නේ නැහැ. ඉතින් දිගටම කරපු නිසා තමයි රිසල්ට්ස් හම්බ වෙන්නේ. එතකොට මම කියන්නේ රිසල්ට්ස් හම්බ වුණේ නැහැ කියලා අතාරින්න එපා. හාඩ්වර්ක් ඕනේ, කන්ෆිඩන්ස් ඕනේ, සෙල්ෆ් කන්ෆිඩන්ස් එක ඔක්කොම කරන්න පුළුවන් කියලා. හොඳයි සයිනබ්, අපි ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. තවත් ලංකාව මේ ලෝකයේ ඉදිරියට රැගෙන යන්න වාසනාව ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි.